බලාපොරොත්තුව. මම ආදර ප්‍රේමවන්තනි, සමහර වෙලාවට සුසුම, මේ සුසුම ඇතුලේ තියෙන්නේ වචන ගොඩකට දාගන්න බැරි තත්වයක්. ජීවිතේ සුසුම සමහරට වචනයට ඔබට දාන්න බැරි තරම් හිර වෙච්ච තැනක් සුසුම. එනිසා තමයි ඔබගේ මගේ ජීවිතයේ ඔබම සුසුම් හෙලන වෙලාවල් තියෙනවා. ඒක සුසුම ඇතුලේ සමහර වෙලාවට කඳුලකටවත් සීමා කරන්න බැරි තැනක්. කඳුලුවත් එලේ නෑ, ඇස් වේලිලා වචනයකට කියාගන්න, දරාගන්න, දාගන්න, ලඝු කරගන්න බැරි තරම් හිරවෙච්ච අත්දැකීමක් සුසුම. එනිසා තමයි අපි කියන්නේ සුසුම් හෙලා කියලා වචනය. මගේ ආදර ප්‍රමාන්තිනි, සුසුම් හෙලන අත්දැකීමක්. ඔබගේ මගේ ජීවිතයේ සමහර ඔබ කොච්චර ගොඩාක් දෙනෙක් එක්ක ඔබ ජීවත් වුණත් සමහර ඔබගේම සුසුමක් එක්ක ඔබ අරගල කරන කෙනෙක් වෙන්න ඇති. ඔබටම කර කියා ගන්න දෙයක් නැති තරමටම ඔබ හිරවෙච්ච අත්දැකීමකින් ඇති. ඒ තැනදී අද අපි කතා කරන්න යන්නේ ඔබගේ ජීවිතයේ ඒ අත්දැකීමම වාසනාවක් කරන බලමහිමය. කියන්නේ ඔබ අපි සුසුමක් හෙලද්දී, ඒ කියන්නේ ඔබගේ ප්‍රශ්නයක උග්‍රම තැනට ඔබ යන තැනකදීත්, මගේ ආදර ප්‍රමාන්තෙනි, ඒ උග්‍රම තැනට යනවා කියන අත්දැකීමේ ඔබ ඇත්තටම දන්නවා නම් ඒක තේරුම් ගන්න, ඒක අඳුරන සමිදානන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා කියන යථාර්ථය. එතනදී උන්වහන්සේ සුසුම් හෙලා, උන්වහන්සේ සුසුම් හෙලා එපාතා කියලා කියනවා. දැන් උන්වහන්සේ සුසුම් හෙලා එපාතා කියලා කියද්දී මගේ ආදර ප්‍රේමාන්තනි, මේ සුසුම් හෙලා කියන වචනය, සුසුම් හෙලා කියන වචනයේ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ මේ සුසුම් හෙලනවා කියන වචනය ඇතුලේ උන්වහන්සේ ඒ කියන්නේ ඇතුළාන්ත, එක ග්‍රීක අර්ථය ඇවිල්ලා ඇතුළාන්තයෙන්ම. දැන් උන්වහන්සේ දකින්නේ වික්කල් බිහිරෙක්ව. උන්වහන්සේ වික්කල් බිහිරෙක්ව දකින තැන උන්වහන්සේ සුසුම් හෙලන්නේ ඇයි? ඒ කියන්නේ උන්වහන්සේ ඒ තැන ඒ පුද්ගලයාත් එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙනවා. ඒ පුද්ගලයාත් එක්ක සම්පූර්ණයෙන්ම බද්ධ වෙනවා. එතකොට මේ සුසුම් හෙලා කියන වචනේ ඔරිජිනල් තේරුම තමයි ස්ටෙනාසෝස් කියන වචනේ. ස්ටෙනාසෝ කියන වචනේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අර්ථය ඇවිල්ලා ගැඹුරු සුසුමක්. බලන්න ඔබගේ ඒ මිනිස්සයා එපාතා, ඒ මිනිස්සයා එනවා වික්කල් බිහිරෙක්. ඒ මිනිස්සගේ මයින්ඩ් එක ඇතුලේ, මනස ඇතුලේ, ඒ කියන්නේ බුද්ධිය ඇතුලේම ප්‍රශ්නයක් වෙච්ච මිනිස්සයා කතා කරගන්න බෑ, එහෙන්න නැති තැන. උන්වහන්සේ ස්වර්ගයේ දෙස බලලා සුසුම් හෙලනවා. වචනේම කතා කළා කියන්නේ උන්වහන්සේ ස්වර්ගයේ දෙස බලා සුසුම් හෙලා බලන්න. වචනේ මෙහෙම කියනවා, මතිත මාක්තුමාගේ සුවිශේෂයේ 7 පරිච්ඡේදයේ 33, උන්වහන්සේ ඔහු සමූහයකින් වෙන්කොටගෙන ගොස් ඔහුගේ කන්වල උන්වහන්සේගේ ඇඟිලි බහ තමන් කෙළවලින් ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. ඉන්පසු ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා එපාතා. සුසුම්ලා ස්ටෙනාසෝ. ඒ කියන්නේ උන්වහන්සේ ඒ මිනිස්සගේ ප්‍රශ්නයත් එක්ක කොච්චර සහසම්බන්ධ වෙනවද? මාදර ප්‍රමාන්තේනේ, නපුර කියන්නේ, සාතන් කියන්නේ බොරුකාරයෙක්. ජෝ මට කියවල බලන්න. බොරු එපියා, බොරු ඌ ඇත්ත කරලා කියන්නේ. එතකොට ඔබගේ මගේ සිතුවිලි වල ජෙරමියා 19:9 කියනවා, සිතතරම් අන් කිසිවකට වඩා සිත කප්පටිය හැම අතින්ම දූෂණය වී ඇත. එතකොට ඔබ හිතන්නේ මේ සුසුමස්සේ මට කවුරුත් නැහැ කියලා. ඔබට හිතෙන්නේ ලෝකෙම මාව අතහැරිද්දී උනාසිත මාව අතහැරියයි කියලා. ඒක මහා ගැඹුරු අපහසුතාවයක්, ගැඹුරු තනිකමක් මගේ ප්‍රේමාන්තෙනි. ඒ තනිකම සමහර වෙලාවට ඔබව බරපතල අසනීපවලට අරගෙන යනවා. සමහරවිට කියනවා ඒක විද්‍යාත්මකව, ඒ තනිකම සමහර වෙලාවට හරියට සිගරට් ගානක් දවසකට බිව්වා වගේ ඔබව හානි කරනවා. තව ඔබගේ අවයව අබ්බගත කරනවා. ඒක හරි භයානක දෙයක් මගේ ප්‍රමාන්තෙනි. එනිසාම තමයි ඔබ මම මේ අද දවසේ
ඔබගේ මගේ ජීවිතයේ ඒ සුසුම කියන තැන හරි සුන්දර සුන්දර අත්දැකීමකට අපි අරගෙන යනවා. අපි මුලින්ම දැක්කා ජේසුස් සුසුම් හෙළනවා. සෙනසුස් කියන වචනය. ජේසුස් සුසුම් හෙළනවා. ජේසුස් සුසුම් හෙළන්නේ ඔබගේ වේදනාව දරාගෙන. ඒතර ඔබගේ වේදනාවත් එක්ක ස්වාමීන් වහන්සේ යාම ජීව වෙනවා සුසුමක්. එතකොට ඒ සුසුමේ වෙනස්ම පැතිකඩකද අපි දකින්නට යනවා. ඔබගේ බලාපොරොත්තුව සුන්නත් දූලි වෙච්ච තැන, ඔබගේ බලාපොරොත්තුව හේබෑ වෙච්ච තැන, ඔබගේ සිහින චප්ප වෙලා පොඩි පට්ටම් වෙලා අපේක්ෂා භංග වෙලා පාංශුකාදනය වෙච්ච තැන, ඔබට මුකුත්ම ඉතුරු වෙච්ච නැති තැන, මෑදර ප්‍රේමාන්තනි ඔබට වැටෙන අවශ්‍ය නැහැ. ඒ ඔබගේ සුසුමේ වටිනාකමකද බයිබලෙ කතා කරලා කියනවා. රෝමවරුන්ගේ 8 පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රමාන්තනි 26 වගන්තියේ මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේ ඔබට මට මේ සුසුම ගැන කතා කරලා කියනවා. රෝම 8 පරිච්ඡේදයේ 26 වගන්තියේ අපි කියවනවා. බලන්න වචනේ මෙන්න මෙහෙම කතා කරලා කියනවා. රෝමටි 26 උන්වහන්සේ කතා කරලා කියනවා. එලෙසම සුදාත්මනන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී අපට ආධාර දෙනසේක. මම බලන්න. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේද අපි නොදනිමු. ඒ සුදාත්මන් වහන්සේම වචනවලින් කිය නොහැකි සුසුම් ලෑම් වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අය දිනසේක. කොච්චර ලස්සනයි. ත්‍රොබ සුදාත්මයානෝ සහයදායකයානෝනේ. සුදාත්මයානෝ කියන්නේ සහනදායකයානෝනේ. සුදාත්මයානෝ කියන්නේ සුසුමානෝනේ. උන්වහන්සේ සුසුමාන වෙද්දී ඔබගේ සුසුම දාබරව බද්ධ කරන්න පුළුවන් තැන තමයි ශුද්ධාත්මයන් වහන්සේ. රුවාක් යාවේ කියන්නේ අපි උන්වහන්සේට. දෙවියන් වහන්සේගේ හුස්ම මැටි පිඩකට උන්වහන්සේ හුස්ම හෙළුවා. රුවාක් යාවේ. ඒ වගේම උන්වහන්සේ සිකල් 37 8 සැකිලිනායට කියනවා ඔබ ජීවන හුස්මට දිවස් වැකි කියන්න. සටසට ගාලේ යටකට එකතු වෙලා මහමුදාවක් හැදෙනවා. රුවාක් යාවේ. එතන නම්සි අපි දකින්නේ ජුවන්තුමාගේ 20 පරිච්ඡේදයේ 19 වගන්තියේ සිට 23 වගන්තියේ හරියටම උන්වහන්සේ වුන් මැදට වැඩම කරලා ඔවුන් පිට හුස්ම හෙලා සුදාත්මයන්න් වහන්සේ පිළිගන්න කියනවා සේනාකුලුවේ. ඒත් රුවාක් යාවේ. ତර සුදාත්මයන්ු කියන්නේ සුසුමානෝ. ତර මෙතන කියනවා බලන්න සුසුම් ලෑම් වලදී දෙවනාසගේ වචන වලින් සුදාත්මයන් වහන්සේම වචන වලින් කියන හැකි අපේ සුසුම් ලෑම් වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන දිනසේක. එනිසා ඔබගේ සුසුම මිශ්‍ර කරන්න සංකලනය කරන සුදාත්මයන් වහන්සේ සමග කවුරුත් නැති තැන සහයදායකයනෝ පත්තක ඉන්නවා. ජෙසු එකයි කිව්වේ මම ඔබව දාලා යනවා. හැබැයි යන්නේ ඔබගේ සුබ සිද්ධිය සඳහා. මට පසුව එන තැන වහන්සේ ඔබත් එක්ක සදහටම ඉන්නවා. ඔබගේ වේදනාවේදී උන්වහන්සේ අතාරින්නේ සුදාත්මයන් මොකද කරන්නේ? රෝම 5 පරිච්ඡේදයේ 5 වගන්තිය කතා කරලා කියනවා. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද සුදාත්මයන් දේව ප්‍රේමයෙන් අපේ හදවත් පුරවනවා. ඒ ආදරේ පිරෙද්දී මගේ ප්‍රේමාන්තනි මේ සුසුම ඔබගේ සුසුමත් එක්ක මිශ්‍ර වෙද්දී ඔබ සුද්ධාත්මයන්න් වම සහාය දායකයනෝ ලෙස ඒ අර්ගල වෙච්ච තැන අබ්බගත වෙච්ච තැන දෝත මිටමොළවල අල්ලගද්දී ඒ සුද්ධාත්මයන් වහන්සේවම ඔබ සහන දායකයනෝ ලෙස ලෝකයේ පහස ලෝකයේ උත්තර ලෝකයේ මොක්කු ලෝකයේ මොල්ලි ලෝකයේ ආධාර ලෝකයේ සංරක්ෂණය පැත්තක තියලා ඔබ සුද්ධාත්මයන් වහන්සේ තුලම රැඳෙද්දී ඔබ දරන්න බැරි ඒ අගාධයේදී උන්වහන්සේවම අල්ලගද්දී මගේ ප්‍රමාන්තනි වචනය මම පුදුම පොරොන්දුවක් ඔබට දෙනවා. බලන්න වචනේ කියනවා සුසුම් ලෑම් වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. අප සිත් සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ මගේ සිත ඇතුලේ මොකද්ද තියෙන හැම හැඟිච්ච අරමුණක්ම වැස්මක් නැතුව දෙවියන් වහන්සේ දකිනවා. සුදාත්මයන් දෙවියන් වහන්සේ විමසා බලන දෙවියන් වහන්සේ සුදාත්මයන්ගේ අයදුම් දන්නාසේක. ඒ කියන්නේ ඔබ මගේ ප්‍රමාන්තෙනි මේක අපතයවන්න පුළුවන් තැනක් නෙමෙයි අපරාධයක්. ඔබගේ සුසුම අපතයවන්න එපා. ඔබ
දරුණු ප්‍රතික්ෂේප වීමක්, දරුණු කඩාවැටීමක්, පාපයක වැටිච්ච දෙන මතකයක්, ඔබගේ හීනමානයක්, ඔබගේ ඔබ අරගල කරන තැබ තනි වෙච්ච තැනක්, පාවිච්චි වෙච්ච තැනක්, ආර්ථික ප්‍රශ්නයක්, ලෙඩ රෝගයක්, ඕනම තත්ත්වයක් මේ සුසුම ඇතුලේ කියන බලන්න. ශුද්ධාත්මයනු අප සිත් සතන්නේ ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයණන් වහන්සේගේ ඇයදුම් දන්නාසේක. මද ශුද්ධාත්මයණන් සැදැහැවතුන් උදෙසා කරන ඇයදුම් දේව අදහසට එකඟ වන බැවිනි. මේ ආදර ප්‍රමාන්තනි, එනිසා මේක ඇත්තටම වාසනාවක්, එක ව්‍යසනයක් නෙමේ වාසනාවක්. ජීවිතයේ ඔබගේ සුසුම ශුද්ධාත්මයණන්ට බද්ධ කරන්න, යා කරන්න, හා කරන්න, ශුද්ධාත්මයන් වහන්සේ සමග බද්ධ වෙන්න, ශුද්ධාත්මයන් වහන්සේ සහාය දායකයනු ලෙස, සහන දායකයනු ලෙස බරපතල විදිහට අයිති කරගන්න. ඒ අයිති කර ගැනීම තුළ ඔබ සුසුම ශුද්ධාත්මයන්ව යාඥාවක් කරනවා. ඒ යාඥාව දෙවියන් වහන්සේට එකඟයි. අපි හිතලා ඉල්ලන දේ සමහර වෙලාවට උන්වහන්සේට එකඟ නැහැ. ලූක 11 උන්වහන්සේ කියන්නේ 1:11 වෙනි වගන්තියේ, ඔබ අයහපත් ඔබ යහපත් දේ ඔබ දරුවන්ට දෙනවා නම් යහපත් වූ ස්වාමීන් වහන්සේ කොපමණ වැඩියෙන් ශුද්ධාත්මයන් වහන්සේව නොදෙනවාද කියලා. ශුද්ධාත්මයන් වහන්සේ විල්ලමු. සුසුමානෝ මොකද කරන්නේ? ඔබගේ සුසුම යාඥාවක් පෙරලා, යාඥාවකට පෙරලලා තාත්තගාවට අරගෙන යනවා. ශුද්ධාත්මයන්ෝගේ සුසුම, ශුද්ධාත්මයන් වහන්සේගේ ඇයදීම් දේව කැමැත්තට එකඟ බැවින් ඔබට ඒ දේ ලැබෙනවා. එනිසා අපතේ යවන්න එපා. ශුද්ධාත්මයන් තුළ යාඥාවක් කරලා තාත්තට ඔප්පු කරන්න. ඒ තුළ මහා බලයක් ඔබ අත්දකින්නට යනවා. ආමෙන්.